මේ චේන් එක අරන් තියෙන්නේ 2008 2008 තමයි මේ චේන් එක අරන් තියෙන්නේ පවුම් එකහමාරට මංචරි දෙකහමාරක් විතරක වැඩි චේන් එක රුපියල් 42000ට අරන් තියෙන්නේ එතකොට ඒ කාලේ එයාලට ඒක කොස්ට් කරලා තියෙනවා කොහොම කියලා තියෙන්නේ 26000යි 26000යි 250ක් කියලා තියෙන්නේ එතකොට මේක අද වටිනාකම වෙනම 235200 වටිනාකම වෙනවා අද මේ මුදලම මේ 42000 මුදලම එදා එයාලා බැංකුවේ දාලා තිබ්බනම් ෆික්ස් ඩිපොසිට් එකක් හරි සාමාන්‍ය ඩිපොසිට් එකේ දාලා තිබ්බනම් කොච්චර මුදලක් එනවද කියලා අපි නම් කැල්කියුලේට් කරලා බලමු මේ අවුරුදු 15ක් ඇතුළත ගොඩක් වෙලාවට බැංකුවල ඉන්ටරෙස්ට් රේට් එක තිබ්බේ 104%ට 12% අතර ප්‍රමාණයක් තමයි තිබ්බේ අපි ඒක ඇවරේජ් එකක් අරගමු ඇවරේජ් එකක් ගත්තොත් එහෙම 108ක විතර වගේ ඉන්ටරෙස්ට් රේට් එක කියන්නේ කොලි අනුපාතික බැංකුවෙන් දෙනවා කියලා අපි හිතමු හිතලා ගණන් හදමු 2023 වෙද්දී දරුම් කිරීමේ දිනමක හරි දාලා තිබ්බොත් එහෙම සාමාන්‍ය 108ක පොලියකට එයාලට හම් වෙන්නේ 123362ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි 2023 වෙද්දී හම් වෙන්නේ දැන් මේ චේන් එකට විතර අද වැලියු එකට අද ඇවිල්ලා රත්තරන් ගාන කැරට් 22 1.47000ක් වටිනවා ඒ 235200 වටිනවා මේ චේන් එක එතකොට මේ අරන් තියෙන චේන් එක 42000ක් අට සාමාන්‍ය ඕන් ඇවරේජ් 5 ගුණයක් විතර වගේ يعني 100%ක විතර වගේ එයාලට මේකෙන් වටිනාකමක් හම්බෙලා තියෙනවා මේක තමයි රත්තරන් වලයි බැංකු වල දාන එකයි ඉන්ෂුරන්ස් වල දාන එකයි ඉතින් මොන විතරු ක්‍රමයක දාන එකයි අතර වෙනස මේක හුඟක් තැන්වල කියලා දෙන්නේ මොකද හුඟක් කලවලා තියෙන්නේ පොඩියට පොඩියට බිස්නස් කරන හින්දා මේවා ගැන කියලා දෙන්නේ ඒ වුණත් මේක ඔයාලම ගණන් හදලා බලන්න ඔයාලට කොහොමද කියලා ඉතින් ඒ ඇවරේජ් එක හරිය කමන්න ඕන දෙයක් අරන් ඉන්න ගණන් හදලා බලුවා රත්තරන් තමයි ඔයාට ගොඩක් කාලයක වාසි වෙන රත්තරන් තියාගන්න රත්තරන් ඕන වෙලාවෙ එකතු කරන්න බය නැතුව ගන්න හරිද ඒක උද්දමනේ කියන කතන්දරේ අනුව රත්තරන් වලට තමයි ගොඩක්ම වාසි තියෙන්නේ